සුබ දවසක් අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩිසෝ සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ. අද කතා කරන මාතෘකාව තමයි මේ ගොඩක් පිරිමි උදවියට තියෙන ප්‍රශ්නය විශේෂයෙන් පිරිමි ළමයින්ට. මොකද අපේ සායනවලට නිරන්තරයෙන්ම මේ ගැටලුව තියෙන අය පැමිණෙනවා. ඇත්ත වශයෙන් බලනකොට මේක රෝගයක් නොවේ. අපි බලමු එම තත්ත්වය මොකද්ද කියලා. ඇත්ත වශයෙන්ම මෙම තත්ත්වය විශේෂයෙන්ම මේ පුරුෂ ලිංගයේ ඇතිවෙන තත්ත්වය. මේක රෝගයක් නොවේ ඇත්ත වශයෙන්ම. මෙතෙන්දී ඇති වෙන්නේ මොකක්ද? අපි දන්නවා මේ පුරුෂ ලිංගය ගත්තාම ඒකේ කොටස් කීපයක් තියෙනවා. පෙරසම පිටුපසට කළාට පස්සේ අපි ශිෂ්ණයේ කෙළවර කොටසට කියනවා මේ අර තොප්පිය වගේ තියෙන කොටසට කියනවා ශිෂ්ණ මුණ්ඩය කියලා. එහෙම නැත්නම් ග්ලෑන්ස් පීනිස් කියලා කියන්නේ. ඒකේ කෙළවරේම තියෙන්නේ මුත්‍රා මාර්ගය. අපි කියනවා යුරෙත්‍රල් ඕපනින් එක මීටර්ස් එක. එතකොට ඒකේ අර පහළට එනකොට එතනින් පහළට එනකොට ධාරය වගේ කොටසක් තියෙනවා. ඒකට කියන්නේ කොරෝනා එක කියලා. මේ ධාරය වගේ කොටසයි තමයි මෙම ගැටලුව තියෙන්නේ. ඒකේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ගොඩක් අයගේ මෙම ධාරය වගේ කොටසේ මේ බිබිලි වගේ එහෙම නැත්නම් ගැටිති වගේ එහෙම නැත්නම් මේ ඉන්නෝ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක අඩු වැඩි වශයෙන් තියෙනවා. සමහර අයට මේක ඉතා ස්වල්ප වශයෙන් තියෙනවා. සමහර අයට ඇත්තෙම නැහැ. සමහර අයට ගොඩාක් තියෙනවා. හැබැයි මේක රෝගී තත්වයක් නොවේ. මේකට සිංහල වචනයක් නැහැ ඇත්ත වශයෙන්ම. මේකට අපි කියන්නේ පර්ලි පීනයිල් පැපියුල්ස් කියලා. පර්ලි පීනයිල් පැපියුල්ස් අන්න එක තමයි වචනය. ඉතින් මොකද මේ ගොඩාක් පිරිමි ළමුන් හිතනවා මේ විශේෂයෙන්ම මේ අන්තර්ජාලය පරිහරණය කරනකොට මේ ගොඩක් දේවල් බලනකොට ඒගොල්ලෝ හිතනවා මේක ඉන්න තත්වයක්ද කියලා. ගොඩක් අය අපි ළඟට එන්නේ අපේ සායනවලට එන්නේ මේ ඉන්න කියලා කියාගෙන. ඇවිල්ලා කියනවා මේ ડોක්ටර් ඉන්න තියෙනවා බලන්න කියලා. ඇත්ත වශයෙන්ම බලනකොට තියෙන්නේ මේ පර්ලි පීනල් පැපියුල්ස් කියන තත්වය. ඉතින් මෙම තත්වය ගැන කතා කරනකොට මේක රෝගී තත්වයක් නෝවේ මම දැන් කලින්ම කිව්වා. ඉතින් මේක අඩු වැඩි වශයෙන් තියෙනවා පිරිමි අයට පුරුෂ ලිංගයේ තියෙන තත්වය. ඉතින් මෙතෙන්දී ගොඩක් අය කලබල වෙනවා මේකට යම් යම් ප්‍රතිකාර අවශ්‍යද කියලා. ඇත්ත වශයෙන්ම මේකට ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් අයට ඕනේ මේක අයින් කරගන්න, ඉවත් කරගන්න. ඉතින් එහෙම තිබ්බයි කියලා මේකේ ගැටලුවකුත් නැහැ. මතක තියාගන්න ඕනේ මේක බෝ වෙන තත්වයක්වත් එහෙම නැත්නම් පිළිකාවකට හැරෙන දෙයක්වත් නොවේ. ඒ ගැන කිසි බයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඕනට වැඩිය පිරිසිදුකම. මේක ඕනට වැඩිය ක්ලීන් කරන්න ගියොත් ඕනටදී සබහාය මේ සබන් එහෙම නැත්නම් වෙනත් දේවල් ඩෙටෝල් එහෙම නැත්නම් සර්ජිකල් ස්පිරිට්ස් අන්න ඒ වගේ දේවල් දාලා ක්ලීන් කරන්න යනවා. අන්න එතකොට ඒ වගේ දේවල් කරන්න ගියොත් මෙම තත්ත්වය තව ඉස්මතු වෙන ගතියක් තියෙනවා ඇත්ත වශයෙන්ම. අපි දන්නවා මේ පුරුෂයන්ගේ පිරිසිදු කරද්දී බොහෝ දුරට සැර නැති සබම් වර්ගයෙන් පිරිසිදු කරනවා නම් හොඳයි. ඕනටදී පිරිසිදු කරන්න ගියම් වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙලා විශේෂයෙන්ම මේ දිලීර ආසාදන පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ පර්ලි පීනල් පැපියුල්ස් කියන தත්ත්වය ආවපුවාම අපේ ගොඩක් උදවිය කරන්නේ මොකද්ද? මේ සුදුසුකම් තියෙන වෛද්‍යවරු ගාවට නොවේ යන්නේ. ගොඩක් වෙලාවට යන්නේ මේ සුදුසුකම් රහිත අය. ඉතින් ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඔයාලට මේ ලැජ්ජාවක්. මේක ඇවිල්ලා කියන්න බය ගතියක් තියෙනවා වෛද්‍යවරුන්ට. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අත්ත වශයෙන් වෛද්‍යවරු ඉන්නේ මේ සියලු දේ අහන්නනේ මේ රෝගීන්ගේ. එතකොට හුඟක් වෙලාවට මේක මේ සුසුකම් නැති වෛද්‍යවරු ළඟට ගිහිල්ලා ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ දන්නේ නැහැ මේ தත්ත්වය මොකද්ද කියලා. ඒගොල්ලෝ හිතනවා මේක ඉන්නෝ කියලා. ඉතින් අන්න ඉන්නන්ට බේත් කරනවා. ලොකු මුදලුත් අය කරනවා. මේ අපි දන්න තැන් තියෙනවා එහෙම වෛද්‍යවරු කියාගෙන සුසුකම් නැති අය. ඒගොල්ලෝ ලොකු මුදලක් වියදම් කරනවා ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට සෑහෙන මුදලක් වියදම් කරාට පස්සේ රෝගියාට තේරෙනවා මේක හරියන්නේ නැහැ මෙයා එක්ක ප්‍රතිකාර කරලා කියලා. අන්න එතකොට තමයි රෝහලක් කරා හරි වෙනස් සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් කරා හරි පැමිණෙන්නේ. ඉතින් එහෙම එන කෙනෙකුට අපි මේක කොච්චර කිව්වත් විශේෂයෙන්ම සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් කිව්වොත් මේක රෝගී තත්ත්වයක් නොවේ, මේක බය වෙන්න දෙයක් නැහැ, මේක කිසිම ප්‍රශ්නයක් නැහැ මේකත් එක්ක ඉන්න කියලා කිව්වට සමහර අය පිළිගන්නේ. මොකද අර සුසුකම් නැති අය මේ ඔළුවට දාලා තිනවා මේක රෝගී තත්ත්වයක් කියලා. ඉතින් සමහරවගේ මේ මතය අයින් කරන්නත් බෑ. හැබැයි ඉතින් අද වැඩේ ලේසි වෙලා තියෙනවා අපිට. මොකද අන්තර්ජාලයේ මේ සියලු විස්තර තියෙනවා. අපි ළඟට ආපුවහම අපි ගොඩක් වෙලාවට කරන්නේ අන්තර්ජාලයෙන් පින්තූර අරගෙන
ඒ වගේම ඒකේ විස්තර අරගෙනත් පෙන්නනවා. අන්න එතකොට එන කෙනාට අර විශ්වාසය ගොඩ නැගෙනවා මේක රෝගී තත්ත්වයක් නොවේ කියලා. නැත්තම් සමහර අය හිතන් ඉන්නේ මේ වෛද්‍යවරයාට මේක අඳුර ගන්න බෑ. මේ අඳුර ගන්න බැරි වෙලා මේ මොකක් හරි කියනවා. අන්න එහෙම තමයි කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් අන්තර්ජාලයේ මේ පර්ලි පීනල් පැපිරුස් කියලා ගහපුවාම ඕන තරම් පින්තූර තියෙනවා. ඒක දැක්කහම ඕගොල්ලන්ට පෙනෙයි මේක සාමාන්‍ය තත්ත්වයක් කියන එක. ඉතින් හැබැයි සමහර කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට ඕනේ මේක අයින් කරගන්න. අත වශයෙන් මේක අයින් කරගන්න පුළුවන් ද බැරිද? අපි බලමු කොහොමද අයින් කරගන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි දන්නවා මේ පුරුෂණගේ ඉන්න ආපුවාම ඒකට යම් යම් ප්‍රතිකාර විදි තියෙනවා. මම මගේ වීඩියෝස් වලින් කියලා තියෙනවා කලින් link එක ඉන්නගෙන ඒකේ ප්‍රතිකාර ක්‍රම ගැනත් වීඩියෝස් කරලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. ඒකට තියෙන ප්‍රතිකාර තමයි ඉන්න හිටියොත් විශේෂයෙන්ම අර TCA කියන එක, එහෙම නැත්නම් පොඩෝෆිලින් කියන එක, එහෙම නැත්නම් ලියුක්විඩ් නයිට්‍රජන් කියන එක, එහෙම නැත්නම් ඉමිකොඩ් විශේෂයෙන්ම අර ආලේප කරන ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඔය මං කියපු සඳහන් කරපු. ඉතින් හැබැයි ඒ එකක්වත් පාවිච්චි කරන්න බෑ මේ තත්ත්වේදී. පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේක ඉවත් කරගන්න පුළුවන් ඕන අයට ඒකට තියෙන ක්‍රමය මොකද්ද? විශේෂයෙන්ම අද නවීන විද්‍යාවේ තියෙනවා මේ ලේසර් ක්‍රම. අන්නේ ලේසර් ක්‍රම වලින් මේක අයින් කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් ලේසර් කියලා ටෙක්නික් එකක්. අන්නේ එතෙන්දී මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න පුළුවන් ඒ ලේසර් ටෙක්නික් එක මගින්. එහෙම නැත්තම් අපි දන්නවා මේ තවත් ක්‍රමයක් තියෙනවා. මේක අර පුච්චනවා වගේ ක්‍රමයක් බෞද්ධයෙකින් පොඩි කරන්ට් එකක් ඇවිල්ලා අන්නේ ක්‍රමයක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි එහෙම නැත්තම් සර්ජිකල් ට්‍රීට්මන්ට් එකක් කරන්නත් පුළුවන්. ඒක ඉතින් මේක අවශ්‍යම නම් මේකට ප්‍රතිකාර කරගන්න අන්නේ වගේ ට්‍රීට්මන්ට්ස් වලට යන්න ඕනේ. ඉතින් මේ තත්ත්වයට ගෙවල් වලින් Tamanට කරගන්න පුළුවන් ප්‍රතිකාරයක් නැහැ. අත්ත වශයෙන් මේවා කරන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙලා විශේෂයෙන්ම විසබීජ ගිහිලා තුවාල ඇති වෙලා ගැටලු ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සූසුකම් තියෙන වෛද්‍යවරයෙක් ලවා තමයි දෙයක් කරනවා නම් කරන්නත් ඕනේ. ඉතින් මේක අත්ත වශයෙන් තිබ්බයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේක සාමාන්‍ය තත්ත්වයක්, රෝගී තත්ත්වයක් නොවේ. ඉතින් ගොඩක් වෙලාවට සහකාරියට සමහර විට මේක ගැටලුවක් වෙන්න පුළුවන්. එයා හිතන්න පුළුවන් මේක ප්‍රශ්නයක්ද කියලා. අන්න එතකොට ගැටලුවක් නම් ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ මොකද්ද? දෙන්නම ඇවිල්ලා වෛද්‍යවරයෙක් හම්බ වෙලා කතා කරගන්න එක. සමහර ලාවට දැන් මේ ප්‍රශ්නේ තියෙන පුරුෂ පාර්ශවයේ කෙනා කිව්වොත් මේක සාමාන්‍ය තත්ත්වයක් බය වෙන්න එපා කිව්වට සමහර විට සහකාරීක පිළි නොගන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරයෙක් වගේ එක පැවසුවොත් අන්න එතකොට තහවුරු වෙනවා මේ කියන දේ ඇත්තයි කියලා. ඉතින් මේ සම්බන්ධව පෙන්න ගන්න ඕන නම් ගොඩාක් වෙලාවට කරන්න පුළුවන් මේ රජයේ රෝහල් වල තියෙනවා මේ සමේ රෝග සායනය, ඒකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් රජයේ ප්‍රධාන රෝහල් වල තියෙනවා ලිංගාසඳ රෝග සායනය, ඒකට යන්නත් පුළුවන්. ගිහිල්ලා හරි දේ දැනගන්න පුළුවන්, හරි විනිශ්චයකට එන්න පුළුවන්. මොකද සමහර ලාට ඇත්ත ඉන්නොත් තියෙන්න පුළුවන් හින්දා විශේෂයෙන්ම මේක වෛද්‍යවරයෙක් ලවා තහවුරු කරගන්න එක හොඳයි. මොකද මේකට ටෙස්ට් එකක් කියලා දෙයක් නැහැ. අත වශයෙන්ම මේක පිටින් බලලා තමයි කියන්නේ මේ තියෙන්නේ අහවල් දෙයක් කියලා. ඉතින් ඒක නිසා භය යුතු තත්ත්වයක් නොවේ අත වශයෙන්ම. හැබැයි මේ සමහර පිරිමි ළමයින්ට මේක හරි වදයක්. සමහරවල් ඉස්කෝලේ වැඩ කරන්නේ නැහැ, පාසල් වැඩත් බකල් වෙලා මේක ගැනම හිතලා. ඉතින් ඒ වෙලා තියෙන මොකද්ද? හරි තොරතුරු, හරි නිවැරදි විස්තරයක් මේ සම්බන්ධව එයාට ලැබිලා නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා නැහැ. ඒගොල්ලන්ට ලැබෙන්න තැනක් එකපාර ඒගොල්ලෝ දන්නේ නැහැ කොහෙන්ද ගන්න කියලා. අන්න එතකොට තැවි තැවි ඉන්න අවුරුදු ගණන් සමහර වෙලාවට. ඉතින් එහෙම අවස්ථාත් අපි දැකලා තියෙනවා. සමහර අය අපි ළඟට ඇවිල්ලා අපි කිව්වහම මේක රෝගී තත්ත්වයක් නොවේ කියලා. අන්න එතකොට ડોක්ටර් දැන් තමයි ඇඟට ලේ ඉනුයි කියලා එහෙම කියන අයත් ඉන්නවා. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන මේක තහවුරු කරගන්න ඕනේ රෝගයක් නොවේ කියලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ලොකු බේතක් අත්‍යවශ්‍ය නැහැ විශේෂ අවස්ථාවකදී හැර. ඉතින් මේ තත්ත්වය පැහැදිලි මම කියපු තත්ත්වය මම හිතන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන් අන්තර්ජාලයේ පරිගණක කරලා මේ විස්තර, ඒ වගේම පින්තූර ෆොටෝස් බලන්න පුළුවන්. ඉතින් අදත් මම සමු ගන්නවා අමරා මෙඩ්සෝස් විශේෂ වෛද්‍ය විද්‍යා චැනල් එකේ. අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනා.